Gracias.
මගේ තාත්තගේ තුන්වන සිනමා නිර්මාණය. ඉතින් මට මේ චිත්‍රපටයේ ගීත දෙකක්ම ගායනයෙන් දායක වෙන්න හැකියාව ලැබුණා. එකක් අමරසිරි පීරිස්සත් එක්ක, අනිත් එක තාරුම ගුණරත්න කියන නවක පරපුරේ ගායන ශිල්පියත් එක්ක. හරිම සතුටු දවසක් අද. විශේෂම සතුටු තමයි තාත්තා ශ්‍රීප තත්ත්වයේ ඉඳලා අද වෙනකොට චිත්‍රපටේ නරඹන්න උඩ සිනමා ශාලාවට එන්න ලැබීම මට රාක් සතුටක්. ඉතින් හැමෝම සතුටු වුණා, hina වුණා, ඒ වගේම ඇඬුවා. ඔබලා සීලම දෙනාට ආරාධනා කරනවා එන්න සිනමා ශාලාවල් වලට කතුරු මිතුරු ඔබගේ පවුලටම ඇවිල්ලා එකට ඉඳගෙන නරඹන්න පුළුවන් විදිහ චිත්‍රපටයක්. hina වෙන්න සතුටු වෙන්න කැමති සීලම දෙනාට කතුරු මිතුරු චිත්‍රපටේ නරඹන්න ඉන්න කියලා මම ආරාධනා කරනවා. 2018 තමයි මේ චිත්‍රපටය අපි නිර්මාණය කරන්නේ. 2018 ඉඳලා මේ වෙනකොට අවුරුදු 5ක් ගිහිල්ලා දරුවෙකුට ඒ වයස ගියා නම් මේ වෙනකොට කෝල යනවා එන්නත් මොන්ටිසෝරියක්. ඉතින් මේකත් මගේ දරුවෙක් වගේ තමයි මගේ නිර්මාණයේ මට. ඉතින් මම ඉතාම සතුටු වෙනවා අවුරුදු 5කට පස්සේ 2018 අපි නිර්මාණය කරපු මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ මේ මහජනතාව අතරට මේක පෙන්වන්න තිරගත කරන්න වාසනාව ලැබීම ගැන විවිධ හේතුන් නිසා මේක ගියා සහරාන්ති බොම්බ විදුලීම, ඊළඟට කොරෝනා රැල්ල, ඊළඟට ඩොලර් එකේ අවස් ප්‍රමාණය, පෝලිං යුගය, සෙල් නැතිවීම, මේ ප්‍රශ්නකෝමත් එක්ක තමයි අවුරුදු 5ක් මේ චිත්‍රපටියට ඉන්න උනේ. මම හිතනවා අද මේ ඇවිල්ලා තියෙන වාතාවරණය චිත්‍රපටියක් නරඹන්න ඉතාම සුදුසු වාතාවරණයක් කියලා. හැමෝම කැමති විශේෂයෙන් හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් රහසනයක් නරඹන්න. ඉතින් ඒ කවුලේ සෙමට එකට ඉඳන් නරඹන්න පුළුවන් රහසනයක් තමයි මම මේ කරලා තියෙන්නේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා ප්‍රවේශ පත්‍රයක් අරගෙන තමන්ගේ ගමේ තමන්ට ළඟම තියෙන චිත්‍රපට ශාලාවට ගිහිල්ලා මේ චිත්‍රපටිය නරඹන්න කියලා. මොකද මෙවැනි වාසුරු සිරිවර්ධන වගේ නිෂ්පාදකවරුන්ට තවත් මෙවැනි දෙයකට උත්තේජනයක් ලැබෙන්නේ ඕගොල්ලෝ මහජනතාව හැටියට, ප්‍රේක්ෂකයෝ හැටියට, පේරසිකයෝ හැටියට, අපිට ආදරය කරන අය හැටියට මේ නිර්මාණ බලනවා. ඒ බලනකොට තමයි මේ කරපු වියදම අපේ නිෂ්පාදක මහත්මීන්ට යම් ආකාරයක ලාභයක් ලැබෙන්නේ. ඒ නිසා හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටිය පවුල් මිටින් ගිහිල්ලා නරඹන්න කියලා. ඒ කිසිම අවුලක් නැතුව දැන් මගේ සිකුරු හතේ සුහද කොකා වගේම චිත්‍රපටියක් පවුලේ හැමතම ගිහිල්ලා නරඹන්න පුළුවන් චිත්‍රපටියක්. නමුත් ඒ දෙකටම වැඩිය මුංචි වෙනසක් කරගත්ත වෙනස් ආකාරයකට ගිය චිත්‍රපටියක් තමයි මේ කතුරු මිතුරු කියන්නේ. ඒ හැමෝටම ආරාධනා කරන කතුරු මිතුරු නරඹන්නේ ආපුම හෙට සිට. ඒ කියන්නේ 22 වෙනිදා ඉඳලා මේ චිත්‍රපටිය දිවයින පුරා සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය කරනවා. තමන්ට ළඟම තියෙන සිනමා ශාලාවට ගිහිල්ලා මේ චිත්‍රපටිය පවුල් මිටින් නරඹන්න කියලා හැමෝගෙන් ඉල්ලනවා. කතුරු මිතුරු චිත්‍රපටිය ඔන්න දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හෙටේ ඉඳලා මම හිතනවා සිනමාහල් පිරිපිරියයි. ඒ වගේම හාස්‍ය දිනාව කියනක මුලින් ඉඳලා අකට කොච්චර දුරකට කරනවාද කියන එක දැන් මමත් ඇත්තටම දැන් අද වෙනකොට මේ චිත්‍රපටිය තුන්වෙනි පාරට බැලුවේ. ඒත් අදත් අලුතින්. ඒක නිසා මගේ පළවෙනි චිත්‍රපටිය මට ඒකට ආරාධනා කරන්න කියලා අයියට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි හැමෝම කියනවානේ මේක හිනා යනවා නියමයි ටෝක් කියලා කියන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අද ඉඳලා ඕගොල්ලෝ හැමෝ සිනමා හඬ වලට ඇවිල්ලා බලන්න. අපි කියන එක ඇත්ත. කතුරු මිතුරු ඇත්තටම හිනා යනවා. හොඳයිද ෂොක්ද කියලා ඉතින් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න. ඒ වගේම සන්තෝෂ වෙන්න. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ෆිල්ම් එකට දායක වෙච්ච ඒ වගේම හොඳ වැඩක් කරලා හොඳ වැඩක නිර්මාණයක් එළියට දෙන මොහොත මේ. එනේ ඉඳලා හොඳ උරණ ආදරය කරන කතුරු මිතුරු බලන්න සන්තෝෂ වෙන්න. කතුරු මිතුරු ඉරිරාජ් කෞශල්‍යම තමයි. ඉරිරාජ් කෞශල්‍යගේ විනාගේ උතුමාකාරකගේ වෙනස්ම ආකාරයකින් ලේවිල්ල පිටපතක් තමයි කතුරු මිතුරු. ඉතින් අමාරුම දේ තමයි මේ පතක් අත් වෙලා ඉඳන්ම අවසානය දක්වාම හාස්‍ය කියන එකේ ඒ එකම හාස්‍ය මානුෂිකකම මේ මානුෂික ගුණාංග දෙක අත් කරගෙන තමයි පිටපත දීලා තියෙන්නේ. ඉතින් අන්තිම ඉරිරාජ් වැඩ කරන රසවත් ශූන්‍ය සවාල් රසවින්ද දෙයක් ගත්තා වැඩ කරනකොට මෙතේ මතක් වෙන විදිහට මනෝරම ඉරිරාජ් කෞශල්‍ය ගිරායියගේ තුන්වෙනි සිනමා නිර්මාණයේ කතුරු මිතුරු අවසන් වෙන්නේ කතුරු මිතුරු මේ මිතුරුකම කවදාවත් අවසන් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඔව් මේ චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා. මොකද මේ චිත්‍රපටය හරහා hina වෙන්න විතරක් නෙමෙයි
මේ ජීවිතයේ යථාර්ථය පවා ඒක පෙන්නනවා ඒකින්ද හැමෝටම ආරාධනා කරනවා ඇති වෙන්න hina වෙනවත් එකම හිතට දැනෙන්න දුන්න චිත්‍රපටයක් විදිහට කඳුළු විතරෝ අඳුනලා දෙන්න පුළුවන් දෙමාපියන්ට දරුවන්ට එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක් ගොඩක් වෙලාවට මේ සමාජයේ දරුවන්ට දෙමාපිය අත්දක වෙන කාලයක් ඉතින් මං හිතනවා මේ චිත්‍රපටය හරහා තේ ගැන කතා කරනවා කියලා හැමෝටම ආරාධනා කරනවා ඇති වෙන්න hina වෙන්න බලන්න කඳුළු අද හරිම සතුටුදායක මොහොතක මේ වචනයක් දෙකක් කියන්න ඕනේ කියලා හිතුනේ ගිර ආදරයට අපි කියන්නේ ගිරිරාජ් කෞශල්‍යට ඉතින් ගිරාගේ මේ තුන්වන නිර්මාණය පළවෙනි නිර්මාණය සිදුවුණාද ඊළඟට සුවාදකක දැන් කතුරු මිතුර මේ සිනමාවට තුනටම දායක වෙන්න මට ප්‍රාර්ථනාව ලැබුණා මොකද ගිරාගේ මිතුරු වෙලා අතර ඉන්න අපි හැමෝම එකතු වෙලා කතුරු මිතුර ඉතින් පහුගිය කාලේ කතුරු මිතුරට පොඩි හතුරුකම් තිබුණ කාලයක් දෙක ඒක ඉතින් කොවිඩ් වසංගතයත් එක්ක අපි බලාපොරොත්තු වෙච්ච කාලයක් එක ගියා මේ රිලීස් වෙන්න නමුත් අද හරිම සතුටක් දැනෙනවා මම හිතනවා ඉතාම සාර්ථක නිර්මාණයක් කියලා මේ නාට්‍ය කරුවා කියන කෙනානේ ආනන්දයි ප්‍රඥාවට යන ඕනගේ නිර්මාණය මේ සිනමා පටය ඇතුලේ ඒක තියෙනවා ඉතින් මම ඔබට ආරාධනා කරනවා ළඟම සිනමා හලට ඇවිල්ලා මේ කතුරු මිතුරු නර්මාණය ඔබට ඉතාමත් ආඩම්බරේ සතුටින් සිනමා ශාලාවෙන් නිකුලා ගෙදර යන්න ලොකු සතුටක් වින්දනය අතරම හරිම සන්තෝෂයි අපේ කතුරු මිතුරු කිරණ චිත්‍රපටයේ අපි පළවෙනි දර්ශනය බැලුවා ගොඩක් කාලයක් අපි බලාපොරොත්තුෙන් හිටපු චිත්‍රපටයක් ඉතින් වාසුර සිරිවර්ධනගේ නිෂ්පාදනයක් ඒ වගේම මගේ හිතවත් ආදරණීය ලබැති මගේ මිත්‍රයා ගිරිරාජ් කෞශල්‍යගේ නවතම චිත්‍රපටය රචනය අධ්‍යක්ෂණය ඉතින් මේ වෙලාවේ අපි ජයලත් මනුරත් මහත්මිය සිහිපත් කරන්න ඕනේ එතුමත් හිටියා නම් ගොඩක් සන්තෝෂයි ඒ වගේම මේ මහේන්ද්‍ර පෙරේරා රොඩ්නි වර්ණකුල අපි මේ සියලු දෙනා මම හිතන්නේ මේ කාලයකට පස්සේ කරපු ලස්සන චිත්‍රපටයක් ගැමි සුන්දරත්වය වගේම අද්‍යතන සමාජයේ අපේ යෞවනයන්ගේ තියෙන ගැටලුවක් ගැන සාකච්ඡා කරන ලස්සන විනෝදාත්මක සතුටු වෙන්න පුළුවන් පෞලේ සිළු දෙනාටම ඒ වගේම ඉත ආදර්ශයක් ගන්නට පුළුවන් අපි හොඳ දැක්මක් දෙන චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන් ඉතින් මම ගොඩක් සතුටුයි ප්‍රේක්ෂකයන් හිටපු අය සිළු දෙනා ගොඩක් ප්‍රශංසා කළා අපි මගේ චරිතයත් ඉතින් යෞවන ගැටවර චරිතයක් කරන්නේ අපි දැන් වයසට ගිහිල්ලා හිටියට ඉතින් හැම දෙනාටම ආරාධනා කරනවා මේ චිත්‍රපටි බලන්න එන්න මම හිතන්නේ කාලකට පස්සේ පෞලේ සිළු දෙනාට එකට ඉඳලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ගොඩක් සතුටුයි ඇත්තටම මම කාලකින් කරපු චිත්‍රපටයක් ගොඩක් සතුටුයි හැම දිනටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න ඉන්න කියලා. ඔව් පතුරු මිතුරු ගිරිරාජ් කෞශල්‍ය මහත්මයාගේ සාර්ථක තුන්වන නිෂ්පාදනය කිව්ව අධ්‍යක්ෂණය කිව්වත් වැරදි. ඉතින් අපි මේක 2018 කරේ. ඉතින් අද දවසේදී ඇත්තටම සතුටුයි අවුරුදු 5කට පස්සේ හරි ගමන්නේ අපි කරපු නිර්මාණයේ ඕගලන් අතරට අරගෙන එන්න ලැබීම ගැන. ඉතින් මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ කැමරා පාර්ශ්වය පිටිපස්සේ රුවන් මොස්තා. ඒ වගේම මේ නිෂ්පාදනය පිටිපස්සේ චන්ද්‍රමුඛ ශිවගුරු මහතා. ඒත් එක්කම අපි මේ කලා පවුල ජයලත් මනුරත් මහත්මයා අපේ මහේන්ද්‍ර සිනමාවට මමත් සහ මාත් එක්ක ඉන්න මගේ පාට්නර් සඳරිතව අපි දෙන්නත් එක්ක මේ ජේෂ්ඨයන් එක්ක වැඩ කරන්න හැවීම මෙතන අපේ භාග්‍යයක් නේද ඉතින් ඒ වගේම අපේ නිෂ්පාදකතුමා වාසුරු සිරිවර්ධන බොහෝ දෙනා ආදරෙන් මතක් කරනවා ඉතින් හෙට දවසේදී ඉඳලා ලංකාවේ සෑම සිනමා ශාලාවක ඔයගලන්ට මේ රස විඳින්න පුළුවන් කතුරු මිතුරු එන්න පෝල් පිටින් ඔයගලගේ යාළුවොත් එක්ක ඇවිල්ලා බලන්න රස විඳින්න චිත්‍රපටයේ දර්ශන සමාජ මාධ්‍ය ජාලවල ගොඩක් කාලයක් තිස්සේ දන් මේ සංසර්ගයේ මෙති වෙච්ච නිසා හැමෝම ප්‍රශ්න තමයි කවද්ද ෆිල්ම්ගෙන කවද්ද ෆිල්ම්ගෙන මොකද චිත්‍රපටේ රංගනය සම්බන්ධ නිසා අපි දැන් මොකක්ද මේ ෆිල්ම් එකකට කාගෙද මේක කවද්ද එන්නේ කියලා ඉතින් දැන් ෆිල්ම් එකට ධර්ම සම්බන්ධ ගිරායගේ තුන් කොටින් මේක මේ ඔවුලේ හැමෝම මේකට ඉඳන් බලලා විනෝද ගන්න පුළුවන් අස්සල චිත්‍රපටයක් මේ ෆිල්ම් එක ගිරායගේ තුන් සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට මම හැමෝටම ආරාධනා කරනවා නිර්මාණය කිරීමේදී ගිරිරාජ් කෞශල්‍ය කියන නිර්මාණකරුවා අපිට ඉතාම වටිනා චරිතයක් වෙනවා. ඔහු
මෙතෙක් ඉදිරිපත් කළ චිත්‍රපටි සියල්ලක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණා. ඉතාම සාර්ථක චිත්‍රපටි බවට ලක් වුණා. කිසිම සැකයක් නැහැ චතුර මිතුරුගේ අලුත් නිර්මාණයත්, ඔහුගේ අනෙක් නිර්මාණ වගේම ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වෙයි කියලා මම හිතනවා. මේ චිත්‍රපටියේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් ගිරිරාජ් කෞශල්‍ය වගේ කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හාස්‍ය, ඔහු හාස්‍ය පිළිබඳ විශේෂඥෙක් වගේ කෙනෙක්. ඔහු සිනමාවේ පමණක් නෙමෙයි රූපවාහිනියෙන් වේදිකාවෙන් මේ හැම තැනකින්ම ඔහු හාස්‍ය උත්පාදක හාස්‍ය නිර්මාණය කිරීමේ මැෂින් එකක් වගේ කෙනෙක් තමයි. මම හිතනවා කතුරු මිතුරු චිත්‍රපටියේ ඔහුගේ යුතුයකම ඔහු ඉෂ්ට කරලා තියෙනවා. මේක හාස්‍ය පමණක් නොවේ. මේ චිත්‍රපටියේ සිනමාවක තියෙන බොහෝ ගුණාත්මක ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි ඔහු ඉදිරිපත් කරන මේ තේමාව. මේක අලුත්ම ප්‍රතිේ අදහසක්. බාබර් කෙනෙක් සහ ටේලර් කෙනෙක් ඔහුගේ තියෙන මිතුරුකම තුළින් ඔහු සමාජයේ තියෙන නොයෙකුත් දේවල් කතා කරනවා. මට කිසි සැකයක් නැහැ මේ චිත්‍රපටිය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක් වෙයි කියලා. මම ආරාධනා කරනවා ගෙවල් වලින් චුට්ටක් ඇටවුන්ට් මේ ෆිල්ම් එක පෙන්නන්න දරුවන්ට මේ ෆිල්ම් එක පෙන්නන්න මම තාත්තලා
ආදර්ශමත් ඒ වගේම සන්තෝෂ ලැබ